රාජ්‍ය සේවයට අමාරුකම් තියෙන නිසා අද කැබිනට් මණ්ඩලය අයවැලේකනේ සකසන භාණ්ඩාගාරයට දන්වා යවන්න යෝජනා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග උපයන විට ගෙවීමේ බද්ධ පිළිබඳ ජනතාවට රාජ්‍ය සේවකයන්ට සහනයක් දෙන්න. පුද්ගලික අංශයේ සේවකයන්ටයි වෘත්තිකයන්ටයි සියලු දෙනාටම සහනයක් ලබා දෙන්න. මොකද අපේක්ෂා කළ ආර්ථික වර්ධනය 3%. නමුත් පසුගිය කාර්තුවල ආර්ථික වර්ධනය 5% දක්වා ඵලදායකව කාර්යක්ෂමව රට ඉදිරියට ගමන් කළා තියෙන නිසා එහි ප්‍රතිලාභ රටේ ජනතාවට ලබා දීම සඳහා අපි උපයන විට ගෙවීම බද්ධ අඩු කිරීම පිළිබඳ රජයේ යෝජනාවලියකුත් ඊට පස්සේ ඒ සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනාවලියකුත් කියලා යෝජනාවන් දෙකක් තියෙනවා. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනාවලිය පිළිගන්න අද කැබිනට් මණ්ඩලයේ තීරණය කළා. ඒ අනුව රුපියල් 150,000ක පුද්ගලික අංශෙත් අවම වැටුප් වැඩිවීමක් තියෙනවා. රාජ්‍ය අංශෙත් අවම වැටුප් වැඩිවීමක් තියෙනවා. උපයන විට ගෙවීම බදුවල අඩුවීමකුත්